ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල බස්නාහිර පළාත කොහොමත් අවදානම් රට පුරා පොකුරු මතුවීමේ තත්ත්වයක් වගකීමෙන් කටයුතු කරන්න සෞඛ්‍ය අංශ අනුතුරු අංගමයි 30ට වැඩි පුද්ගලයින්ටත් තුන්වන මාත්‍රාව කඩිනමින් කෙහෙලිය කියයි ආගමික ස්ථානවල පොකුරු ගැන අද පාර්ලිමේන්තුවේදී උණුසුම් කතාබහක් සියවසේ දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද ලුණු පැහිච්චව වැව්බැම්ම අවිධිමත් ප්‍රතිසංස්කරණයේ හේතුවෙන් බිඳී යාමේ අවදානමක අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත අපනාලිකාවයි प्रथम नवदानय देशीय पुआत्वेत රට තුල යලිත් කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍යංශ පවසනවා. පවතින තත්ත්වයේ හමු වේ 30ට වැඩි පුද්ගලින්ට තුන්වන මාත්‍රාව කඩිනමින් ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීමත් සමග රට තුල යලිත් කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ලංකාවේ දිස්ත්‍රික්ක පහක් නැවත පොකුරු බිහිවීමේ අවදානමක් තියෙනවා කියලා තියෙනවා. අපිට පැහැදිලිව පේනවා මේ රෝගයත් එක්ක සටන් කිරීම ලේසි කාර්යයක් නෙමෙයි. මේ මොහොතේ සියලු දෙනාගේම වගකීම වෙන්නේ නැවත රට වසන තත්ත්වයට එන්නේ නැතුව අපි වගකීමෙන් කටයුතු කරගනිමින් අවශ්‍ය සහාය සියලු දෙනාම ලබා දීම ඉතාමත්ම වැදගත්. ඉවර අරෝගේ පැතිමේ ජනගහනත්වයේ අඩු සහ කොළඹින් බැහැර ප්‍රදේශවල මේ හඳුනාගෙන තිබුණොත් මේකට මොකද කාරණේ? මේකට හේතුව තමයි ජනගහනත්වයේ තියෙන තැනක රෝගය පැතුරුනොත් අපි දන්නවා ඒක ඉතා වේගයෙන් පැතිරෙනවා. වාසනාවකට කොළඹ නගරය සහ ඒ අවසන් ප්‍රදේශවලට බරපතල තර්ජනයක් ලෙස මේ වෙනකොට එහෙම දෙයක් දකින්න නැති වුණා. අපිට බස්නාහිර පළාත කියන්නේ හැම වෙලේම අවදානම් සහිත ප්‍රදේශයක්. අපි කියන සාපේක්ෂව ජනගහනත්වයේ අඩු දිස්ත්‍රික්කවල මෙවැනි පොකුරු මතුවීමේ වැද්දි පැහැදිලිවම සෞඛ්‍ය සේවක ජනරාල්තුමත් පැහැදිලිවම කියලා තියෙනවා අනවසර ඒ වගේම වගකීමෙන් තොරව පවත්වන ලද පුද්ගල ඒක රාශිය වීම තමයි මේකට හේතු වෙලා තියෙන්නේ දෛනික කොවිඩ් ආසාදිතින් තවතුරටත් ඉහළ යමින් පවතිනවා ඊයේ දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 737 මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 554,459ක් ලෙසයි කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 15ක් ඊයේ වාර්තා වුණා අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,062 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වයස වෘතු 30ත් 60ත් අතර පුද්ගලින් සඳහා තුන්වන මාත්‍රාව නුදුරේදීම ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රබොක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. රජයක් හැදියට අපිට කරන්න පුළුවන් සියලු දේ අපි කරලා තියෙනවා. මේ වෙනකොට 75%කට වැඩි වැක්සින් දෙකම ලබලා දීලා තියෙන සම්මස්ත ජනතාවනේ ලෝකේ රටවල් 3-4 තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. බූස්ටර් එක පටන් අරන් තියෙන හැටි. ඉතින් ජනතාවගේ හැසිරීම සහ ජනතාවගේ ඉතුරු කොටස තියෙන්නේ. 60ට අඩු දෙවෙනි මාත්‍රාව ලබා දැන් මේ වෙනකොට මිලියන 14,000ක් අනියුම් කරලා තියෙනවා. දැන්ටත් මගේ ස්ටොක්ස් තියෙනවා මේ මිලියන 2.1ක් තියෙන දේ. එහෙම කිසිම අඩුවක් නැහැ. වැක්සින් එක සම්බන්ධව නම් කිසිම අඩුවක් නැහැ. කරන්න පුළුවන් සියලුම දේ අපි කරලා තියෙනවා. දැන් පස්සේ කොයි කට්ටියද දෙවෙනි? දැන් පස්සේ නම් 30 ඉඳන් 60 වෙනකම්. මේ අතර වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින්ට කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම අදත් සිදු කෙරුණා. කොවිඩ් වෛරසය සතෙකු තුල ඇති වූ බවට වැදගත් සාක්ෂියයි ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ පර්යේෂක මයිකල් වොරබේ පවසනවා. එහෙත් අවසන් නිවැරදි අධ්‍යයනය වුහාන් ආශ්‍රිතව තවදුරටත් සිදු කළ යුතු බවයි ඔහු පවසන්නේ. ජර්මනියේ කොවිඩ් වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ යාම නිසා දැඩි සීමා කිරීම වලට යාමට සිදුව ඇතැයි ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය කොවිඩ් වෛරසයේ ආරම්භය පිළිබඳ අදත් පවතින්නේ අතිශය ව්‍යාකූල තත්ත්වයක්. ඇමරිකාව ඇතුළු සමහර බටහිර රටවල් චීනයට ඍජුවම චෝදනා එල්ල කරනවා. ඒ වුහාන්වල වූ පරීක්ෂණාගාරයක් තුලින් වෛරසයේ කාන්දු වූ බවටයි. එසේම වෛරසයේ ආරම්භය පිළිබඳ පරීක්ෂා කිරීමට වුහාන් වෙත යවූ පරීක්ෂණ කණ්ඩායම් වලට අවශ්‍ය නිවැරදි සහාය ලබා දුන්නේ නැති බවට චීනයට චෝදනා එල්ල වුණා. වෛරසයේ පිළිබඳ පරීක්ෂණ කරන සුප්‍රසිද්ධ විද්වතෙකු වන ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මයිකල්
ඔබේ සිය නවතම පරීක්ෂණ ලිපියක් එළි දක්වා තිබෙනවා. එහිදී ඔහු පවසන්නේ වූහාන් මත්ස්‍ය අලෙවිපොළ ආශ්‍රිතව සතුන්ගේ කොවිඩ් වෛරසය හඳුනාගත් බවයි. එහෙත් තවදුරටත් ඉතා දිගු පරීක්ෂණයක් සිදු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා. ජර්මනිය තුල කොවිඩ් 4 වන රැල්ලක් ආරම්භ වී ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. ජර්මන් චාල්ස් ඇන්ජලා මර්කල් පවසන්නේ කෙසේ හෝ රෝහල් ගතවීම සීමා කරගත යුතු බවයි. ඒ සඳහා එන්නත් කරන්නේ තවදුරටත් වේගවත් කළ යුතු බවද ඇය පෙන්වා දෙනවා. සිවුන රැල්ල වැඩිදුර පැතිරෙන සැක්සෝනි ප්‍රදේශයේ සියලු පොදු ස්ථාන වසා දැමීම සලකා බලන බවද ඇය මාධ්‍යයට පවසා තිබෙනවා. බෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය මුදා හැරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කෙරුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිලෝමීටර් 3.5කින් යුත් මෙම ප්‍රධාන උමං මාර්ගය හරහා ජලය රැගෙන යාමෙන් ජාතික විදුලි බල පද්ධතියට වාර්ෂිකව මුදා හැරෙන විදුලි නිෂ්පාදනය ගිගාවෝට් පැය 126ක්. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 97ක්. චීනයේ කර්මාන්ත සහ වාණිජ බැංකුවත් ශ්‍රී ලංකාවේ මහජන බැංකුව සහ හැටන් නැෂනල් බැංකුවත් ඊට මූල්‍ය පහසුකම් සපයා තිබෙනවා. අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ පස්වන දින ආදායි ආගමික උත්සවවලින් නිර්මාණය විය හැකි කොවිඩ් පොකුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය අද පෙන්වා දුන්නා. ඊට පිළිතුරු සපයමින් රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා පැවසුවේ ආගම්වාදය පැතිරවීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බවයි. මේ අයවැය ඇතුලේ කොන්ත්‍රාත්කරුවන් පෝෂණය කරන ඒකට ඉඩ හදන මිසක මිනිසුන්ගේ බඩගින්නට කතා කරලා නැහැ කියන බව අපිට පේනවා. පෙරේද අපේ ගෑස් එක ඉවර වුණා. අද වෙනකන් අපිට ගෑස් එකක් ගන්න විදිහක් නැහැ මේ මාදි වෙල. යහපාලන රජය වැටුප 100% 106කින් වැඩි කරලා නොදුන්නා නම් අද රජයේ සේවකයාට හිඟා කන්න වෙනවා. වැඩිම මුදල් වෙන් කිරීම තියෙන්නේ ජාතික ආරක්ෂාවට බිලියන 373.5ක්. මාට ලූත කිං කියනවා සමාජ සංවර්ධනයට වඩා හමුදාමය ආරක්ෂාවට වසරින් වසර වැඩි වශයෙන් මුදල් වැය කරන ජාතියක් ටිකෙන් ටික ලං වෙන්නේ ආධ්‍යාත්මික මරණයකට කියලා. අද මේ ආණ්ඩුව ඒ කියම හොඳට සනාථ කරනවා. අධ්‍යාපනයටත් සෞඛ්‍යයටත් දෙකටම වෙන් කළ මුදල එකතු කළත් ජාතික ආරක්ෂාවට වෙන් කළ මුදලට සමාන වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. 15%ක් විතර. මේ රටේ යුද්ධෙකුත් නැතුව මේ ලබා දෙන්නේ මිග් ගනුදෙනුවේ දෙවෙනි ජවනිකාව නැවතත් රඟ දක්වන්නද කියලා එක මේ රටේ ජනතාවට ප්‍රශ්නයක්. දැන් ඊයේ සඳහිරුසෑය උත්සවයේදී කොවිඩ් පොකුරු හැදෙන්නේ නැද්ද? ඊයේ සඳහිරුසෑයේදී කොවිඩ් තිබුණා නම් ඒ කොවිඩ් වෛරස් එක සිල් අරන්ද තිබුණේ? මේ සඳහිරුසෑය මේ මහා පුණ්‍යෝත්සවය කරුණාකරලා උද්ඝෝෂණයකට සමාන කරන්න එපා. මේක මේ රටේ යුද්ධය අවසන් කරලා මේ රණවිරුවන්ට කරපු ගෞරවය විපක්ෂයට බෞද්ධ ආගමත් එක්ක වෛරයක් දෙන. කරුණාකරලා ආගම්වාදේ ජාතිවාදේ මේක පතුරන්න එපා. කටින උත්සව ටික පිංකම් ටික ඔක්කොම නැවැත්තුවා. එහෙම නවත්තලා මේ කරන දේ හරිම කැතයි. නැවැත්තුවා අදත් නෑ. ඊයේ තිබියනේ. එතකොට පෙරේදත් ඇවිල්ලා විනාඩි 5ක් ඉඳලා ගියා. මේක පාර්ලිමේන්තුවට කරන නිග්‍රහයක්. වන්නේ නායක බැතුමාලා එන්නේ පෙරේද බැතුමාලා මෙතන ඉඳන් විරුද්ධ පක්ෂයේ മന്ത്രിරු කතා කරද්දී සටහන් කරගන්නවා. සටහන් කරේ උත්තර දෙනවා. කිසිම උත්තරයක් දෙන්නේ නෑ. මෙතන මේ සභාවේ බොහෝ විපක්ෂයේ മന്ത്രിවරු මාස් එක දාගෙනත් නෑ. මෙතන මේම බලනකොට ඒ අය දාගෙන ඉන්නේ නෑ. අර සජිත්ගේ මෝටර රැල්ලෙන් හින්ද මේ පොසිටිව් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. අනුරාධපුරයේ ජනාධිපති නිලනිවසේ බර්ත්ඩේ පාටියක් දාලා තියෙනවා 2000කට වඩා. අද දවල් තියෙනවා අනුරාධපුරයේ දෙවන পদවි ප්‍රාප්තිය නිමිති කරගෙන තවත් 1000කට වඩා 2000කට වඩා ලන්ච් එකක්. එතකොට ඒගොල්ලන්ට සාද දාන්න පුළුවන්. උද්ඝෝෂණය කරනකොට කොවිඩ් එනවයි කියනවා. උපන්දින සාද පවත්වනකොට කොවිඩ් එන්නේ නැත්ද? GSP Plus is not a gift. It is a contract. There are conditions which have to be fulfilled in order to establish entitlement to the benefits flowing from GSP Plus. Gyaurudde yahapalana rajaye videsha amathivareya prakash kala nobendi pratipattiya vartamana lokiyata galapenne na kiyala eka ithihasayata sambandha deyak pamana yal penapu sankalpaya api e samage ekagawanne na. Dan deshapalana vedikave asunu katha රටපුරා මේ යම් යම් උද්ඝෝෂණ ඇති කරලා කොරෝනා විස පසඟදී ව්‍යාප්ත කරලා අපිව නැවත වතාව රතු කලාපයකට තල්ලු කිරීමට තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා ජනතාව විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ නියෝජනයක සීලම ආදරණීය ජනතාවගේ මා ඉල්ලා සිටිනවා වගකීම් පුරවැසි විදිහට මේ රටේ වැඩ කරන්න ඕන.
මෙරට හොරකම් වංචා දූෂණ නඩු පෙළ ගැහිලා ඇමති මණ්ඩලය අද රටේ ජනතාවට ආරාධනා කරනවා යහපත් රටක් හදන්න එන්න කියලා මාසයකට එක පවුලකට 9800ක ආසන්න බදු වැඩි කරන්න යෝජනා තියෙනවා හැබැයි පඩි වැඩි කරන්න මේ ආණ්ඩුවට යෝජනා නැහැ මේක ඇතුලේ ඉලක්කම් සෙල්ලම් ටිකක් දාලා මේ රටේ මිනිස්සුන්ට බොරුවක් කරලා රවට්ටලා තියෙනවා නිෂ්පාදනය යන හිටලා තියෙනවා බෙදහැරීම යන හිටලා තියෙනවා බඩගින්න බන්ධ පෝෂණය වැඩි වෙලා දුප්පත්කම ලෝකේ 1930 න් පස්සේ වැඩියෙන්ම වැඩි වෙච්ච අවධිය තමයි මේ අවධිය වෛරසයේ පැතිරීම පදනම් කරගෙන උද්ඝෝෂණ කරන්නේ මෙහෙ විතරයි මේ වගකීම් විරහිත විපක්ෂයක් සිටීමේ ප්‍රතිඵලයි මේ රටේ ආර්ථිකේ කඩා වැටෙන්න හේතුව කොවිඩ් නෙවෙයි. මේ රටේ ආර්ථිකේ කඩා වැටෙන්න හේතුව මේ අයගේ ආර්ථික කළමනාකරණයේ තියෙන ගැටලුව. කෙලින්ම ඍජු බදු ටික අයින් කළා මිනිසු මත පැටවෙන බදු ටික තමයි පැනෙව්වේ. බදු කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක් ජනතාවගේ ජීවිත සාර්ථක කරයි කියලා කියන්න බෑ. අර්බුදයක් නැති වෙලාවක රටේ ආර්ථිකයත් වෙළඳ පොළත් කළමනාකරණය කරගන්න බැරි විරුද්ධ පක්ෂයක් අද ආරාන්තිත වසංගත තත්ත්වයක් තුළ ලෝකෙම ඇති වෙලා තියෙන තත්ත්වයට රජයට විරුද්ධව චෝදනා නැගීම අසාධාරණයි. ඒ හින්දා අපි මේක කළමනාකරණය කරනවා ඉදිරි අයවැය ක්‍රියාත්මක වීමත් සමගම අපිට පුළුවන් වේවි රටේ නිෂ්පාදනය වැඩි කරලා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. සීවසේ දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද සිදුවන බව තාරකා විද්‍යාඥයින් පවසනවා. කෙසේ වෙතත් මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වන්නේ නැහැ. මේ පිළිබඳව සියතට අදහස් දක්වූ ආතර සී ක්ලාක් මැදිස්ථානයේ ජ්‍යෙෂ්ඨ පරේක්ෂණ විද්‍යාඥ ජනකඩ සූර්ය මහතා. සියවසේ සිදුවන දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද සිදුවන බව තාරකා විද්‍යාඥයින් පවසනවා. මෙය වසර 580කට පසු සිදුවන දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය බවයි වාර්තා වුණේ. මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය, ඇමරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඕස්ට්‍රේලියාව, පැසිෆික් කලාප ඇතුළු රටවල් රැසක් සඳහා දිස්වන බවයි වාර්තා වුණේ. සියවසේ දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය පිළිබඳ අප ආතර් සී ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතාගෙන් විමසීමක් සිදු කළා. අද අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදු වෙනවා. නමුත් මේ අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා වාසීන්ට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේක අද දවල් කාලේ තමයි සිද්ධ වෙන්නේ. අපි කාලෙන් ගත්තොත් ශ්‍රී ලංකා වේලාවෙන් ගත්තොත් දහවල් කාලෙදී තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා වාසීන්ට දැర్శණය වෙන්නේ නැහැ. නමුත් මේකේ විශේෂත්වයක් තියෙන චන්ද්‍රග්‍රහණය මේ සියවසේ සිදුවන දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය විදියට තමයි සැලකෙන්නේ. චන්ද්‍රග්‍රහණයේ කාලය පැය 3යි මිනිත්තු 28ක් පමණ කාලයක් මේ අර්ධ චන්ද්‍රග්‍රහණය දිස් වෙනවා. පූර්ණ චන්ද්‍රග්‍රහණයකට ගොඩාක්ම කිට්ටු චන්ද්‍රග්‍රහණයක් කියන්නේ වැඩි වෙලාවක් අපිට දැర్శණය වෙනවා. ඒ වගේම චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන වේගයත් මේ අවස්ථාවට නිසා මේ වගේ වැඩි කාලයක් වර්තා වෙනවා. ලුණු පැහිච්චාව මහවැවේ වැව් බැම්ම අවිධිමත් ප්‍රතිසංස්කරණ හේතුවෙන් බිඳී යාමේ අවදානමකට ලක්ව තිබෙනවා. රජරට පුරවරය වීගොවිතනේ ප්‍රධාන ස්ථානයක් දරන පුරවරයා. රජරට ගොවීන්ට මහ වැව් කියන්නේ ඔවුන්ගේ ජීවිතය හා සමාන දෙයක්. ඒත් මේ කියන්නේ වසර 65කින් පසුව සංවර්ධනය කළ වැවකට ගිහින් තියෙන කල දසාව ගැන. මැදවච්චය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ අංක 52 තුලානේ කඩවත් රඹෑව ලුණු පැහිච්චාව ගම්මානයට අයත් මහ වැව කුඹුරු අක්කර 150ක් පෝෂණය කරන වැවක්. මේ වැවේ වැව් බැම්ම තොටුපළ සහ සොරව්වේ සංවර්ධන කටයුතු මීට මාස 4කට කලින් ආරම්භ කර තිබෙනවා. ඒ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසයි. නමුත් මේ වන විටත් ලුණු පැහිච්චාව මහවැවේ සංවර්ධන කටයුතු අවසන් වෙලා නැහැ. උතුරුමැද පළාතට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මේ වැවේ වැව් බැම්ම සෝදායාමේ තර්ජනයකට ලක් වෙලා. වැව් බැම්ම දවසින් දවස බිඳී යාමේ අවදානමට ලං වෙනවා. ඒත් ලුණු පැහිච්චාව ගොවීන්ට ඇරෙන්න මේ ගැන බලධාරීන්ට නම් කිසි ගාණක් නැති වෙලා. අපේ දරුවන්ට තියෙන මේ වැවේ මෙහා පැත්ත කුඹුරු ආයක දන්න මේ වැවේ වසර දාන පලාදයක් මේ කරලා තියෙනවා. ගොවිතැන සංවිධානයෙන් මේ වගේ සම්පූර්ණ බාර ගන්න උත්තරම හොලා. සම්පූර්ණ නිකම් බරුව වැඩි කරලා දාලා ඒගොල්ලෝ ගියා. මෙම ගැටලුව මූල්‍යමය අවභාවිතයක් නිසා මතුවක්ද නැත්නම් තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර භාවිතේ සීමා සහිත බව නිසා මතුවක්ද ලුණු පැහිච්චාව ගම්මානයේ අසරණ ගොවීන් අතාල බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මහවැව ආයමත් හදලා දෙන්න කියලා. එම ඉල්ලීම බාලගිරි දෝෂයක් වේවිද? ලුණු පැහිච්චාව මහවැවේ ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත් කර වැව් බැම්ම යථා තත්වයට පත් කරන තුරු සියත අප අවධානයෙන්. දැන් ක්‍රීඩා පුවත්.
අබුඩාබී T10 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වීමට නියමිතයි. ලෝවාති දක්ෂ ක්‍රිකට්කින් රසක් සහභාගී වන මෙම තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියුත ටීවී අප නාලිකාවයි. තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7:15ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර අග්‍රාමාත්‍ය කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේද අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් කණ්ඩායම අතරයි අද අවසන් මහා තරගය පැවැත්වෙන්නේ. අබුඩාබී T10 ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය අද රාත්‍රී 7:15ට ආරම්භ වනවා. ඒ නෝතන් ප්‍රොවින්ස් කණ්ඩායම සහ දෙල්ලි බුල්ස් කණ්ඩායම අතරයි. ඒ නළු දුරුව තවත් තරගයක් පැවැත්වෙනවා. ටීම් අබුඩාබී සහ බංගලා ටයිගර්ස් අතරයි එම තරගය පැවැත්වෙන්නේ. මෙවර අබුඩාබී T10 ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි. අද රාත්‍රී 7:15 සිට තරගයේ සියලු තොරතුරු පන්දුවෙන් පන්දුව ඔබ වෙත ගෙන ඒමට
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව් කොන්පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබෙනවා. සීෂෙල්ස් කණ්ඩායම සමගයි ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී අද තරග බිමට පිවිසෙන්නේ. 2006 වසරේ දකුණු ආසියානු තරගාවලියෙන් පසුවයි වසර 15කට පසු ශ්‍රී ලංකාව පාපන්දු අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ. තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප යලිත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි ඔබට සුබ දවසක්